මදුරු මැසි මදුරු උවදුරු වලින් ඉවසන්නේක් වෙන්න මදුරුවෙක් දෙන්නේ කනකොට ඒ අනු වැටෙන්න එපා මේක මහ දුක්ඛිත ජීවිතයක් කියලා ඉවසන්නේක් වෙන්න ඒ වගේම වාතා තපසිරින් සප සුලගෙන් ඉවසන්නේක් වෙන්න ඒ වගේම සිරින් සප ගෝනුසු පත්තය ආදීන්ගෙන් ලැබෙන උවදුරු ටිකක් ඉවසන්නේක් වෙන්න සම්පස්සාන මේගොල්ලොන්ගේ ස්පර්ශයෙන් ලැබෙන දේක් ටිකක් ඉවසන්නේක් බවට පත් වෙන මේ ඉවසීමෙන් ලැබෙන ආශ්‍රවය දුරුවේයතු ආශ්‍රවය මේ වලට බයයි කියන්නේ අපිට ජීවිත තණ්හාව තමයි මේ ඇති කරගෙන තියෙන මේ ටිකට බයයි කියලා කියන්නේ ඇයි බය මොකක් නැති වෙනවටද තමන්ට කරදරයක් නැති වෙයි කියලා ඉතින් කොහේ හරි කාබුරේක හිටියොත් වටේට ගහලා බලනවා සතෙක් ඉදීද කියලා අපිට අත්දැකීම් තියෙනවා ඒකෙන් මොකද අපි කැලේ ඉන්න නිසා ආරන්න නිසා පිටින් ආවට පස්සේ කෙනෙක් අපි නොදකින සර්පියොත් දකිනවා සමහර වෙලාවට ගස් උඩ ඉන්න සර්පියොත් දකිනවා සර්පයා දැක්කේ කොහොමද කියලායි අපිට පුදුම ඇයි අපි කවදාවත් නොදකින සර්පය සමහරට ගස් උඩ ඉන්න සර්පියොත් දකිනවා බිම බලාගෙන යන කෙනා ඇයි ඉවසන්නේ නෙමෙයි හැම වෙලාවකදීම ඒ මත්තේ වැටිලා ජීවිත බය නිසා මේ තමන්ව රැකගන්න පුළුවන් තරම් උත්සාහ වෙනවා ඒක නිසා එච්චරම ජීවිතයට ආස කරන්න එපා ජීවිත ආසාව කියන දේ පොඩ්ඩක් පැත්තකින් තියන්න තමන් තමන්ට ගොඩාක් ආදරේ නම් එයාට ක්ලේශ නෑ මේ මාර්ගය යන එක තමන් තමන්ට ගොඩාක් ජීවිත ආසාව ජීවිත තණ්හාව කියන එක ලේසි කෙලෙසයක් නෙමෙයි මහා බරපතල කෙලෙසයක් අපි නම් අපේ ජීවිතය තුළ සමහර වෙලාවට කුටිය වහල සර්පෙක් හිටියොත් සර්පයත් ඉඳපුදෙන් අපිත් ඉන්නවා සමහර වෙලාවට ඒ දේවල් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඇත්තටම මොකද අපි සර්පයා විවසනකොට ගොඩක් වෙලාවට සර්පයත් අපිවත් ඉවසනවා අපි සර්පයා ඉවසන්නේ නැතුව හිටියොත් සමහර විට සර්පයා අපිව ඉවසන්නේ නැහැ ඒක ප්‍රායෝගික ජීවිතයේ අත්දැකීම අපිට ආත්ම තණ්හාව කියන දේ තෘෂ්ණාව කියන දේ ටිකක් අඩුවෙන් වැටෙනවා නම් එයාට තමයි මාර්ගය සාක්ෂාත් කරගන්න පුළුවන් අපි සබ්බාසව සූත්‍රයේ කතා කරනකොටම මතක් කළා මේ කතා කරන්නේ ආශ්‍රව අපි දුරු කරගන්න හදන්නේ එක පැත්තකින් විතරයි තම තමන් තීරණය කරගන්න මොන දේවල් නිසාද අපිට ජීවිතේ ආශ්‍රව දුරු වෙන්නේ නැත්තේ කියලා ඔය හැම තැනකින්ම බැඳිලා ඉන්නවා අපි කැලේ තියෙන ගස් ගොඩක් ගස් පෙරලෙන්න පුළුවන් හොලඟට හැබැයි ලේසියෙන් නුග ගස් පෙරලෙන්නේ නැහැ කැලේ ගොඩක් ගස් හොලඟට පෙරලෙන්න පුළුවන් කන්දක තියෙන හැබැයි නුග ගහ පෙරලෙන්නේ නැහැ ඇයි පෙරලෙන්නේ නැත්තේ වටේම මුල් වලින් ඇදලා අල්ලගෙන ඉන්නේ ඔය අල්ලගෙන ඉන්නේ එක මුලකින්ද මේ මුල නිසයි පෙරලෙන්නේ නැත්තේ කියලා ඇඟිල්ල දික් කරන්න එක මුලක් නැහැ නමුත් මුල් 10000 ගානකින් අල්ලගෙන ඉන්නවා අපිටත් ආශ්‍රව දුරුණු වෙන්න වාගේ මෙන්න මේ ගතිය නිසයි කියලා ගතියකට ඇඟිල්ල දික් කරන්න බැරි වෙනා වෙලාවකට නමුත් ජීවිතයේ ආත්ම තණ්හාව අධිකතර සැප සම්පත් බලාපොරොත්තුව ජීවිතයේ සැපේ විතරක් හිතනකම මේ හැම දෙයක්ම හේතුයි අපිට නූපන් ආශ්‍රව උපදවල උපන් ආශ්‍රව වැඩි දියුණු කරන්න ඕගොල්ලෝ ඉන්න කාමරයේ වහලෙ උඩ සර්පෙක් ඉන්නකොට ඕගොල්ලන්ට එදා රාත්‍රියේ ගත කරන්න කිව්වොත් ඒ කාමරයේ හොඳ භාවනාවෙන් හොඳ සිහියෙන් කොහොම ගත කරයිද පණ බයෙන් ගත කරයි හැබැයි ඒක නොදැනගෙන හිටියොත් කිසි ප්‍රශ්නයක් නැහැ දැන් හිත මත නෙමෙයි දුක ඇති කරගත්තේ ඒ බය ඇති කරගත්තේ චේතනාව මත අන්න ඒක නිසා ඒක කෙලෙසේ කියන්නේ තමන්ගේ හිතට තමන් රැවටෙන කම තුලයි ඒ බය ඇති කරගෙන තියෙන්නේ මොකද දවසක් එක පිරිසක් ඇවිල්ලා එදා රෑ සම්පූර්ණ ඉඳපු මෙට්ටයට සර්පෙක් ඉඳලා තිබුණා පහුවදා උදේ බලනකොට
බනකොට සර්පයා ඉඳපු මෙට්ටි උඩයි එදා රෑම ඉඳලා තියෙන්නේ. දැක්කට පස්සේ රෑ බය නෝනු ටිකත් එක්ක බහුවදා බය වුණා. එතකොට ඇයි ආත්ම තණ්හාව කොතෙන්ට යෙදිලාද කියලා බලන්න මුළු රෑම සර්පයත් එක්කයි හිටියේ. හැබැයි බය වුණාද අංශ මාත්‍රයකවත් බයක් ආවේ නැහැ. හැබැයි සර්පේ කිටිය කියලා දැනගත්තට පස්සේ පුදුමාකාර බයක් ආවා. දැන් මේ බය ආවේ කොතනද? සර්පේ ඉන්නවා කියලා ඉන්න බව මත හදාගත්ත චේතනාව නිසා නෙමේ බය. සර්පයා නිසා බය වෙනවා නම් රැඳෙන්න බය ඉන්නේ බෑ. නමුත් දැන ගැනීම නිසා හිතේ සකස් කරගත්ත චේතනාව නිසා නෙමේ මේ බය ආවේ. චේතනාව නිසායි බය ආවේ. අපිට පුළුවන් නම් ওই චේතනාව ටික පැත්තකින් තියලා ඉන්න සර්පයත් හිතුවදෙන් අපිත් හිතුවදෙන් කියලා අපිට ඉන්න පුළුවන්කම තියෙනවා. එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ආත්ම තණ්හාව මාර්ගයේ වඩන කෙනෙකුට හරි ලොකු භයානක දෙයක් කරනවා. ඒකම තමයි මාන්නේ වෙන්නේ. ජීවිතේ මාන්නේ වෙන්නේ තේ ආත්ම තණ්හාවම තමයි. මේ මට කෙනෙක් මෙහෙම වචනයක් කිව්වා. ඒ මත වැටිලා ඒ මත තරහ ඇති කරගෙන ඒ මත ගැටෙමින් අපි යන්න ගන්නවා. මේ මම ගැන කෙනෙක් මෙහෙම අප්‍රසාදේ පළ කරා. ඒ ආත්ම සංකල්පේ මම කියන බවත් එක්ක ඇලිලා අර කෙනත් එක්ක ගැටිලා අපි කටයුතු කරගෙන යනවා. දැන් වැළකෙන්නේ මොකද්ද? නිවන. සම්පූර්ණම නතර වෙලා තියෙන්නේ නිවන. අපිට ගැටෙන්නත් ඕනේ නිවන් දකින්නත් ඕනේ. ওই දෙකම පුළුවන්ද? ගැටෙනවා නම් නිවන නෑ, නිවන නම් ගැටෙන්න බෑ. ගැටි ගැටි නිවන් දකින්නත් බෑ. නමුත් අමනාප අරමුණේ ගැටෙන්නත් ඕනේ, නිවන් දකින්නත් ඕනේ අද අපිට. ඒක හරියන්නේ නෑ. ඒක නිසා කිව්වන්නේ ඒ වගේ දේවල් සර්පයන්ගෙන් සත්තුන්ගෙන් මැසි මදුරුවන්ගෙන් පවා ඉවසන්නෙක් වෙන්න, ඉවසන පුද්ගලයෙක් බවට පත් වෙන්න.